හරි මේ කියන්න හදන්නේ 48 convocation එකට applications call කරන එක ගැන සම්බන්ධයෙන්. ඒතර මේ වෙනකොට ජයවර්ධනපුර යුනිවර්සිටි වෙබ්සයිට් එකේ දාලා තියෙනවා නෝටිස් එකක් calling for application for the 48th convocation for faculties of applied sciences, management studies and commerce, medical sciences, ඊට පස්සේ technology and engineering කියලා. අපි බලමු මොකක්ද මේ ඇප්ලිකේෂන් කෝල් කරන ප්‍රොසෙස් එක කියලා. ඉතින් අපිට කියනවා 48 කන්වොකේෂන් එක තියෙන ළමයි ඔක්තෝබර් මාසේ 21 22 සහ 23 කියන දවස්වල ඔක්තෝබර් මාසේ 21 22 23 කියන සිකුරාද සෙනසුරාද සහ ඉරිදා දවස්වල තමයි මේ 48 කන්වොකේෂන් එක තියන්න ප්ලෑන් කරලා තියෙන්නේ. මේක තියෙන්නේ හැමදාම වගේම බණ්ඩාරනායක අනුස්මන්ත්‍රණ සම්මන්ත්‍රණ ශාලාවේ BMICH එකේ. එතකොට මේ වෙනුවෙන් අපි දැනට කරන්න ඕන දේ තමයි ඇප්ලිකේෂන් ෆෝම් එකක් තියෙනවා. ඒ ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරලා ඒකත් එක්ක සපෝර්ටින් ඩොකියුමන්ට්ස් ඉල්ලන සපෝර්ටින් ඩොකියුමන්ට්ස් ඇටෑච් කරලා මේල් කරන්න ඕනි. ඒ වගේම පෝස්ට් කරලත් යවන්න ඕනි. අපි බලමු කොහොමද කරන්නේ කියලා. ඒ වගේම මෙතනදි කියනවා මේ ඇප්ලිකේෂන් ෆෝම්ස් එක දාන්න ඕනි හැම ෆැකල්ටි එකටම. හැබැයි ෆැකල්ටි ඔෆ් හියුමනිටීස් ඇන් සෝෂල් සයන්සස් කලින් කෝල් කරලා තියෙනවා. ඒ වගේම ෆැකල්ටි ඔෆ් ග්‍රැජුවේට් ස්ටඩීස් කට්ටියට ඉදිරියේදී කෝල් කරනවා කියලා. එහෙනම් අනිත් අයට තමයි සෝෂල් සයන්සස් සහ ෆැකල්ටි ඔෆ් ග්‍රැජුවේට් ස්ටඩීස් හැරුණාම අනිත් ෆැකල්ටි වලට තමයි මේ යටතේ දැන් ඇප්ලිකේෂන් අපිට සබ්මිට් කරන්න තියෙන්නේ. ඒතර යටතේ ෆැකල්ටි ඔෆ් ඇප්ලයිඩ් සයන්සස්, මැනේජ්මන්ට් ස්ටඩීස්, මෙඩිකල් සයන්ස්, ටෙක් and engineering. ඔය ටිකට තමයි applications මේ යටතේ call කරන්නේ. ඒතර වාට පුළුවන්කම තියෙනවා application form එක download කරගන්න word document එකක් හෝ PDF එකක් විදියට website එකේ තියෙන link එකෙන්. මගේ links ටිකත් මේ යටතේ මේ video එකේම description එකේ පහලින් දාලා තියෙනවා. එතකොට convocation එක යටතේ fee එක වෙන්නේ first degree එක හන්ද මේකට first degree එකට රුපියල් 8000ක payment එකක් තමයි කරන්න තියෙන්නේ convocation එකේ fee එක විදියට. එතන මේ විදිහට ඔයා ෆිල් කරන ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරලා ඒකත් එක්ක අදාළ සපෝර්ටින් ඩොකියුමන්ට්ස් ටිකක් තියෙනවා. ඒ ටිකත් ස්කෑන් කරලා මේ හැම ඩොකියුමන්ට් එකක්ම PDF ෆෝම් එකේ අපි සබ්මිට් කරන්න ඕනේ. මේල් ඇඩ්‍රස් එකක් දීලා තියෙනවා. ඒ මේල් ඇඩ්‍රස් එකට සබ්මිට් කරන්න ඕනේ ඩෙඩ්ලයින් එක වෙන්නේ සැප්තැම්බර් 2 වෙනිදා. එතකොට සැප්තැම්බර් 2 වෙනිදා හෝ ඊට කලින් මේ සියලුම ඩොකියුමන්ට්ස් ඇප්ලිකේෂන් සහ අනිකුත් ඩොකියුමන්ට්ස් අපි ස්කෑන් කරලා PDF ෆෝමට් එකෙන් සබ්මිට් කරන්න ඕනේ මේල් ඇඩ්‍රස් එකට, ඊමේල් ඇඩ්‍රස් එකට. මෙතනදී කියනවා ෆෝන් එකෙන් ගත්ත ෆොටෝස් හෝ එහෙම නැත්නම් ස්කෑන් කරපුව කැමරාවකින් ඒ වගේ දේවල් පාවිච්චි කරන්න එපා. ප්‍රොපර් ස්කෑන් ඩොකියුමන්ට් එකක් වෙන්න ඕනි කියලා. එතන මේකට දාලා ඩොකියුමන්ට්ස් වෙන්නේ ළමයි මර කලින් කිව්වා වගේම ඔගලට තියෙනවා මේකේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා ඇප්ලිකේෂන් ෆෝම් එකක් සහ එකත් එක්කම තියෙනවා සෙල්ෆ් ඩෙක්ලරේෂන් ෆෝම් එකක්. ඒ ඇප්ලිකේෂන් එක සහ සෙල්ෆ් ඩෙක්ලරේෂන් ෆෝම් එක ඩියුලි ෆිල් කරලා ගන්න ඕනේ. ඒක තමයි පළවෙනි දේ අවශ්‍යම දේ. දෙවෙනි එක අවශ්‍ය වෙනවා ස්කෑන් කොපි ඔෆ් ද ෆස්ට් 2 pages of the student record book to certify your name. ඉතින් අපේ ස්ටුඩන්ට් රෙකෝඩ් බුක් එකේ පළවෙනි පිටු දෙක ෆස්ට් 2 pages අපි ස්කෑන් කොපි එකක් අරගෙන ඒකත් සබ්මිට් කරන්න ඕනේ. මේක පාවිච්චි කරනවා අපේ නම නැත්නම් අපේ ඩිග්‍රි සර්ටිෆිකේට් එකේ ඉන්න නම තහවුරු කරගන්න. ඒත් මේ තියෙන විදිහට තමයි නම සටහන් වෙන්නේ අවසාන සර්ටිෆිකේට් එකේ. මේක අදාළ වෙන්නේ නැහැ කියලා කියනවා මෙඩිකල් සයන්ස් ග්‍රැජුවේට්ස්ලට මේක අදාළ වෙන්නේ නැහැ කියලා. ඊළඟට තුන්වෙනි එක තමයි සර්ටිෆයිඩ් කොපි එකක් සහතික කළ පිටපතක් ඕනි උපැන් සහතිකේ බර්ත් සර්ටිෆිකේට් එකේ. මේකෙන් බලන්නේ නම චෙක් කරගන්න තමයි මෙතනදිත් හදන්නේ. එතකොට මේ විදිහට ඔයා ගන්න ඕනේ වගේ බර්ත් සර්ටිෆිකේට් එකේ සහතික කළ කොපි එකක් සහතික කළ පිටපතක් ඒක තමයි මෙතන සබ්මිට් කරන්න ඕනේ. එතන මේ නම එක්සැක්ට්ලි සමාන වෙන්න ඕනේ ඔයා ඇප්ලිකේෂන් ෆෝම් එකේ දාන නමට. හතරවෙනි එක මේ රුපියල් 8000ක කන්වොකේෂන් පේමන්ට් එක කරලා ඔයාට එන බැංක් රිසිප්ට් එක. ඔයාගේ මේ පේමන්ට් එක කර බව සහතික කරන්න අවශ්‍ය කරන බැංක් රිසිප්ට් එකත් මේක සබ්මිට් කරන්න ඕනේ. ඩොකියුමන්ට්ස් හතරයි, එකක් තමයි ඇප්ලිකේෂන් ෆෝම් එක සහ ඩෙක්ලරේෂන් එක. ඊළඟට ස්කෑන් කොපි එකක් ඕනි වාගේ ස්ටුඩන්ට් රෙකෝඩ් බුක් එකේ පළවෙනි පේජස් දෙකේ. තුන්වෙනි එක බර්ත් සර්ටිෆිකේට් එකේ සර්ටිෆයිඩ් කොපි එක. හතරවෙනි එක පේමන්ට් එකේ සපෝර්ටින් ඩොකියුමන්ට් එක. එතකොට අපි මේ විදිහට මේ සියලුම ඩොකියුමන්ට්ස්
ඇටෑච් කරලා ඊමේල් එක දාද්දි ඒ ඊමේල් එකේ සබ්ජෙක්ට් එක සබ්ජෙක්ට් ලයින් එක වෙන්න ඕනේ ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක ඔයාගේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක සහ ඩිග්‍රී එකේ නේම් එක එක්සැම්පල් එකක් ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක මේක මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ ළමෙක් නම් CPM ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක කමාවක් MC රෙජිස්ට්‍රේෂන් නම්බර් එක කමාවක් ඔයාගේ නේම් ඔෆ් ද ඩිග්‍රී හරිනේ ඉතින් ඒ විදිහට තමයි දාන්න ඕනේ එක්සැම්පල් එකක් යුනිවර්සිටි පේජ් එකේ දීලා තියෙනවා ඊට පස්සේ කියනවා මේ විදිහට මේ සියලුම ඩොකියුමන්ට්ස් මේ හතර ඔයා ඊමේල් කරාට පස්සේ ඔයාගේ මේ ඩොකියුමන්ට්ස් වල ඔරිජිනල් ඩොකියුමන්ට්ස් ටික ඒ කියන්නේ ඔයා මේ ස්කෑන් කරන නැත්නම් PDF කරන්න යූස් කරපු ඩොකියුමන්ට්ස් ටිකක් තියෙනවානේ අන්න ඒ ටික ඔරිජිනල්ස් ඔෆ් ද අබව් ඊමේල් ඩොකියුමන්ට්ස් ටුගෙදර් විත් අ self address stamp envelope ඔයා ආපහු යවන්න ඕනි postal කරලා ඒ කියන්නේ ඔයා තැපැල් කරලත් මේකෙන් ඔයා මේ යවපු ඩොකියුමන්ට්ස් එක මේල් කරපු ටිකම නැවත ඔයා යවන්න ඕනි ඔරිජිනල් ඩොකියුමන්ට්ස් ටික තැපෑරනොත් යවන්න අවශ්‍ය වෙනවා. එතන මෙතනදී එහෙම යවනකොට ඔයා නැවත ඒගොල්ලන්ට ආපහු රිප්ලයි කරන්න පුළුවන් වෙන්න Tamanටම ඇඩ්‍රස් කරපු සෙන්ටිමීටර් 23 සහ 10 23 වැඩි කිරීම 10 කියන ප්‍රමාණයේ තැපැල් කවරයක රුපියල් 50ක මුද්දර ගහපු Tamanටම ඇඩ්‍රස් කරගත්ත එන්වෙලොප් එකක් යවන්න ඕනේ ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එකයි රෙජිස්ට්‍රේෂන් නම්බර් එකයි නේම් ඔෆ් ද ඩිග්‍රී විත් ද රිලෙවන්ට් කෝස් හරිනේ ඉන්ඩෙක්ස් නම්බර් එක රෙජිස්ට්‍රේෂන් නම්බර් එක සහ ඔයාගේ ඩිග්‍රී එකේ නේම් එක කෝස් එකේ නමත් එක සඳහන් කරන්න ඕනි ඒ ඔයාට එවන ටොප් ලෙෆ්ට් හෑන්ඩ් කෝන එකේ හරිනේ this is mentioned in number 2 ඔකේ නවාට මේක වැඩිදුර විස්තර බලා ගන්න පුළුවන් ෆැකල්ටි එකේ මේ වෙබ් පේජ් එකටත් ගිහිල්ලා එතන මේක යවන්න ඕනි සැප්තැම්බර් 9 හෝ ඊට කලින් ඒගොල්ලන්ට ලැබෙන පරිදි. කියන්නේ ඔයා යවන්න ඕනි සැප්තැම්බර් 9 හෝ ඊට කලින් නෙමෙයි ඒගොල්ලන්ට සැප්තැම්බර් 9 හෝ ඊට කලින් ලැබෙන විදිහට රෙජිස්ටර්ඩ් පෝස්ට් ත්‍රූ තමයි ඔයා යවන්න ඕනි මේ කියන ලෙටර් එක. තැපෑලෙන්. හරිද? එතන මෙතනදී විශේෂයෙන්ම සඳහන් කරනවා මේ ඉල්ලන්නේ අර ඔය ස්කෑන් කරන්න පාවිච්චි කරපු ඩොකියුමන්ට්ස් ටික එහෙම නැතුව ඔයාගේ ඔරිජිනල් රෙකෝඩ් බුක් එක හෝ ඔරිජිනල් බර්ත් සර්ටිෆිකේට් එක නෙමෙයි කියන එක. මේ ඔරිජිනල් සේවන්නේ කියලා අදහස් කරන්නේ අර ස්කෑන් කරන්න පාවිච්චි කරපු ඩොකියුමන්ට්ස් ටික. එහෙම නැතුව මේ ඔරිජිනල් බර්ත් සර්ටිෆිකේට් එක හෝ ස්ටෝන් රෙකෝඩ් බුක් එක එවන්න එපා කියලා පැහැදිලිව සඳහන් කරනවා. ඒ වගේම ඔයා මේ විදිහට මේල් කරන ඊමේල් සහ පෝස්ටල් යවන්න ඕනේ ඇඩ්‍රසස් මොනවද? මේල් ඇඩ්‍රසස් මොනවද කියලාත් වෙනම ටේබල් එක දාලා තිනවා. එතනදී applied science faculty එකට management faculty එකට ඊට පස්සේ medical science එකට tech එකට engineering එකට වෙන වෙනම email addresses සහ වෙන වෙනම postal addresses තියෙනවා ඒ සයිවා හරියට බලලා පැහැදිලිව බලලම ඒක select කරලා දාන්න ඕනේ නැත්තම් වරදින්න පුළුවන්කම තියෙනවා ඒ වගේම කියනවා ඔයාට මේ payment එක කරන්න මේ රුපියල් 8000 convocation payment එක කරන්න payment link එකක් දාලා තියෙනවා යුනිවර්සිටිගේ වෙබ්සයිට් එකේ මම ඒකත් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා. ඒතර ඒ ලින්ක් එක ත්‍රූ ගිහිල්ලා ඔයාට පේමන්ට් එක කරන්න පුළුවන්කම තියෙනවා. එතනදී පේමන්ට් එක කරද්දී ඉන්කම් ටයිප්ස් ගොඩක් තියෙනවා. ඒ ඉන්කම් ටයිප්ස් වලින් ඔයා සිලෙක්ට් කරන්න ඕනේ කන්වොකේෂන් ෆීස් කියන එක. කන්වොකේෂන් ෆීස් කියන එක නැතුනත් ඔයාගේ පේමන්ට් එක ඇක්සෙප්ට් කරන්න නැති වෙනවා. ඒ වගේම අමතර ইনফরমේෂන් කිහිපයක් තියෙනවා. එකක් තමයි ඔයා කන්වොකේෂන් ඇප්ලිකේෂන් ෆෝම් එකේ ලියන නේම් එක එක්සැක්ට්ලි සමාන වෙන්න ඕනි බර්ත් සර්ටිෆිකේට් එකේ තියෙන නමට. ඔයාගේ උපැන් සාතිකයේ තියෙන නම වගේ එහෙම තමයි ඔයාගේ ඇප්ලිකේෂන් ෆෝම් එකෙත් සඳහන් වෙන්න ඕනේ. කියවගම කියනවා ඉන් ද ඔරිජිනල් ඩිග්‍රී සර්ටිෆිකේට් යුවර් නේම් ඉන් සිංහල විල් බී අපියර්ඩ් ඇස් ඔන් යුවර් බර්ත් සර්ටිෆිකේට්. ඔයාගේ ඩිග්‍රී සර්ටිෆිකේට් එකේ ඔරිජිනල් එකේදී සඳහන් වෙන්නේ සිංහලෙන් නම සඳහන් වෙන්නේ ඔයාගේ උපැන් සාතිකයේ තියෙන විදිහට ඒ වගේම and in english it will be appeared as in the final result. ඔයාගේ final result වල සඳහන් වෙච්ච english name එක තමයි degree certificate එකේ english නම විදියට සඳහන් වෙන්නේ. මොන හරි spelling correction එකක් තියෙනවා නම් මොන හරි ඔයාගේ spelling වල අවුලක් තියෙනවා නම් නමේ ඒක අනිවාර්යයෙන්ම correct කරගන්න කියලා කියනවා මේ application form එකව submit කරන්න කලින්. ඒ වගේම තව දැනුවත් කිරීමක් කරනවා. ඔයාගේ ක්ලෝක්ස් මේ කන්වොකේෂන්ට අවශ්‍ය කරන ක්ලෝක්ස් ඉෂූ කරනවා කියනවා අදාළ ෆැකල්ටිකින් ඔයා ඉන්න අදාළ ෆැකල්ටිකින් ඉෂූ කරනවා 2 weeks prior to the convocation. අපේ කන්වොකේෂන් එකට සති දෙකකට පෙර ඒවා ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේවා ලබා ගැනීමෙදී ඔයාගේ ස්ටුඩන්ට් ID කාඩ් එක ඒ වගේම ඔයාගේ
ගත්තොත් එහෙම මොනහරි ලයිබ්‍රරිකෙන් බුක්ස් අරගෙන තියනනම් ඒව රිටර්න් කරලා තියෙන්න ඕනි, සහ ඩීටි කාඩ් එක ලබා දීලා තියෙන්න ඕනි මේක ගන්න නම්. ඔන්න ඔය විදිහට නෝටිස් එකක් පැහැදිලිව ඩිපියුටි රෙජිස්ට්‍රාර් පබ්ලිෂ් කරලා තියෙනවා ජයවර්ධනපුර ෆැකල්ටිකේ වෙබ්සයිට් එකේ. ඒ නිසා මේකේ පැහැදිලි ගයිඩ්ලයින්ස් ගොඩක් තියෙනවා. මේ ටික හරියට කියවලා බලලා මේ ඩෙඩ්ලයින් එකට කලින් මේ ටික කරගන්න කියලා මතක් කරනවා. ඒ වගේම අවශ්‍ය කරන ඩීටේල්ස් වලට ඒ වෙබ් පේජ් එකේ ලින්ක් එකත් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා.